ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලව ලක්ෂයන්ටෙක් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ වොලියුම් බා එකක් කොහොමද ඔයාගේ ෆෝන් එකට දාගන්න කියන එක ගැන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ගොඩක් ලස්සන colorful animate වෙන වොලියුම් බා එකක්. ඉතින් අපි බලමු මේ වගේ වොලියුම් බා එකක් කොහොමද ඔයාගේ ෆෝන් එකට දාගන්න කියලා. ඊට කලින් මෙන්න මේ වගේ තාක්ෂණික වීඩියෝස් ඉස්සරහට බලන්න ලක්ෂාන්ටෙක් YouTube channel එක subscribe කරලා එයා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගන්න. හරි ඉතින් අපි වැඩිය කතා කරන්නේ නැතුව ඉක්මනට ගියාම වීඩියෝ එකට. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ phone එකට මෙන්න මේ app එක install කරගන්න ඕනේ. ඉතින් මේ ඇප් එකේ ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් මේ ඇප් එකේ ලින්ක් එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. මම මේක මේ විදිහට ඕපන් කරනවා. ඕපන් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයා ස්ටාර්ට් කියන එක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයා මෙන්න මෙතන ටච් කරගන්න. ඉතින් එතන ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ සෙටින්ග්ස් ටිකකට තමයි ඔයා එන්නේ. මෙතනින් ඔයා මේ ඇප් එකේ නම තෝරගන්න මෙන්න මේ අල්ට්‍රා වොලියුම් කියන එක. ඊට පස්සේ මේ සෙටින් එක මේ විදිහට ඔන් කරගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. ඉතින් මේ විදිහට මේ සෙටින් එක ඔන් කරාට පස්සේ ආපහු මේ ඇප් එකට එනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඒ. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයා වාගේ ෆෝන් එකේ වොලියුම් අප් ඩවුන් කී දෙක ප්‍රෙස් කරද්දි මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ වොලියුම් බා එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ ස්කින්ස් කියන එක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයා එන්නේ. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපිට ඕන විදියට මේ වොලියුම් බා එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට එකක උඩ ටච් කරපුවාම මෙන්න මේ විදියට මගේ වොලියුම් බා එක මේ විදියට වෙනස් වෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට කැමති එකක් තෝරගන්න. ඉතින් මම කැමති මෙන්න මේ වොලියුම් බා එකට. ඉතින් මම මේක තෝරගෙන බැක් වෙනවා. බැක් කියලා මම මේ සෙටින්ස් කියන එකට යනවා. සෙටින්ස් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් සෙටින්ස් තියෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයා මෙතෙන් ටිකක් උඩට යන්න. උඩට ගියාට පස්සේ තව සෙටින්ස් ටිකක් තියෙනවා ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලෙෆ්ට් රයිට් කියලා සෙටින්ස් දෙකක් තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලට වොලියුම් බා එක මොන පැත්තේද තියෙන්න ඕනේ කියන එක තෝරන එක. ඉතින් ඔයාලට පේනවා මම මේ ලෙෆ්ට් කියන එක උඩ ටච් කරාට පස්සේ මේ වොලියුම් බා එක ස්ක්‍රීන් එකේ වම් පැත්තට එනවා. රයිට් කියන එක උඩ ටච් කරාම ස්ක්‍රීන් එකේ දකුණු පැත්තට එනවා. ඊට පස්සේ යටින් අපිට මේ වගේ සෙටින්ස් තුනක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි සෙටින් එකෙන් කරන්න තියෙන්නේ අපිට ස්ක්‍රීන් එකේ මේ වොලියුම් බා එක කොච්චරක් උසකින්ද තියෙන්න ඕනේ කියන එක සිලෙක්ට් කරන එක. ඉතින් මේක වැඩි කරද්දි වොලියුම් බා එක පහළට යනවා. අඩු කරද්දි වොලියුම් බා එක මෙන්න මේ විදිහට උඩට එනවා. ඊට පස්සේ තියෙන සෙටින් එකෙන් ඔයාලට තෝරන්න තියෙන්නේ මේ වොලියුම් බා එකේ උස කොච්චරක් තියෙන්න ඕනද කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට මේ සෙටින් එක අඩු වැඩි කරද්දි මේ වොලියුම් බා එකේ උස අඩු වෙනවා උස වැඩි වෙනවා. ඊට පස්සේ මේ යටින් තියෙන සෙටින් එකෙන් අපිට තෝරන්න තියෙන්නේ වොලියුම් බා එක කොච්චර වෙලාවක් ඩිස්ප්ලේ වෙලා තියෙන්න ඕනද කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති තප්පර ගණනක් දීලා තියාගන්න. ඉතින් ඔයා මෙන්න මේ සෙටින් එක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දෙයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් තෝරන්න තියෙන්නේ ඔයාගේ වොලියුම් බා එකේ මෙන්න මෙතන ටච් කරාට පස්සේ මෙන්න මෙතන මොන වොලියුම් සෙටින්ස්ද පෙන්වන්න ඕනේ කියන එක. ඉතින් මම අර කලින් සෙටින් එකට ආපහු යනවා. ඒකට ගියාට පස්සේ මම මේ විදිහට තවත් ටිකක් මේකට ඇඩ් කරගන්නවා. ඇඩ් කරලා ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපි අර අලුතෙන් ඇඩ් කරගත්ත සෙටින්ස් ටික මෙතෙන්ට මේ විදිහට වැටලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තවද මේ වගේ සෙටින්ස් දෙකක් තියෙනවා. ඉතින් මම මේ දෙක ගැන පස්සේ කතා කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔටෝ ඩාර්ක් මෝඩ් කියලා එකක් තියෙනවා. ඉතින් මම මේ සෙටින් එක මේ විදිහට ඔන් කරගන්නවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇක්සෙන්ට් කලර්, බෑක්ග්‍රවුන්ඩ් කලර් කියලා දෙකක් තියෙනවා තව සෙටින්ස්. ඉතින් මේ ඇක්සෙන්ට් කලර් කියන එක උඩ ටච් කරාම මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතනින් මෙහෙම පාටක් තෝරගන්නම්. තෝරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වොලියුම් බා එකේ කලර් එක මේ විදිහට වෙනස් වුණා. ඒ වගේම මේ බෑක්ග්‍රවුන්ඩ් කියන එකට ගියාට පස්සේ මේ විදිහට බෑක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න පුළුවන් අපිට මේ වොලියුම් බා එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ දෙක බෑක්ග්‍රවුන්ඩ් කලර් එකක් දුන්නාට පස්සේ ඒ වොලියුම් බා එකේ බෑක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙනවා. ඉතින් ඔයා කලින් දැකුනේ නැති මෙතන ඔටෝ ඩාර්ක් මෝඩ් කියන සෙටින් එක ඔන් කරාට පස්සේ මේ වගේ ලයිට් කලර්ස්, ඩාර්ක් කලර්ස් කියලා සෙටින්ස් දෙකක් උඩට ආවා. ඉතින් ඒ සෙටින්ස් වලින් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ ඩාර්ක් මෝඩ් ඔන් කරලා තියෙද්දි කොහොමද වොලියුම් බා එක තියෙන්න ඕනේ, ලයිට් මෝඩ් දාලා තියෙද්දි කොහොමද වොලියුම් බා එක තියෙන්න ඕනේ කියන එක.
හරි ඊට පස්සේ ඔයාලට බලන් ගන්න පුළුවන් මෙතන ට්‍රාන්ස්පරන්සි කියලා තව සෙටින් එකක් තියෙනවා. ඉතින් මේ සෙටින්ස් එකෙන් හදා ගන්න තියෙන්නේ අපිට කොහොමද මේ වොලියුම් බාර් එක පේන්න ඕනේ කියන එක. ඉතින් ඔයාලට කැමති ගානක් මෙතනට දීලා මේ ඇප්ලයි කියන එක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වොලියුම් බාර් එක ටිකක් විනිවිද පේනවා වගේ අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම මෙතන ටිකක් උඩට ඇවිල්ලා ඉස්සෙල්ලා මම කතා කරේ නැති සෙටින්ස් දෙක ගැන කතා කරන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ සෙටින් එක. ඉතින් ඔයා මෙන්න මේ සෙටින් එක උඩ ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එන්නේ. ඔයා මෙන්න මේ සෙටින් එක ඔන් කරගන්න ඕනේ. ඉතින් මේ සෙටින් එක ඔන් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පාට දෙකක් මික්ස් වෙච්ච වොලියුම් බාර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට තව ටිකක් පහළට ආවට පස්සේ අලුතෙන් මේ වගේ ඇක්සෙන්ට් කලර් 2 කියලා මෙන්න මේ වගේ සෙටින් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් තෝරගන්න පුළුවන් කලින් අර මික්ස් වෙලා තිබ්බ පාටට වෙන පාටක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාලට කැමති විදිහට මේ සෙටින් එක ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ආපහු අර කලින් ගියපු සෙටින් එකටම ආපහු යනවා. ඊට පස්සේ මම මෙන්න මේ සෙටින් එක ඔන් කරනවා. මේ සෙටින් එක ඔන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් ඔයාගේ වොලියුම් බාර් එක ටිකක් ඇනිමේට් වෙනවා. ඉතින් මේක ඔයාලට හොඳට පේන්න ඕන නිසා මම මේ විදිහට කලර් එක වෙනස් කරලා පෙන්වන්නම් මේ වොලියුම් බාර් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වොලියුම් බාර් එක ඇනිමේට් වෙන්නේ. හරි ඉතින් අපි කලින් ගියපු සෙටින් එකට යහපැතෙන් තව සෙටින් එකක් තියෙනවා යූස් වේව් කියලා සෙටින් එකක්. ඉතින් මෙන්න මේක උඩට ටච් කරනවා. ඉතින් මේක උඩ ටච් කරාට පස්සේ ආ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ ආ මෙන්න මේ සෙටින් එක ඔන් කරගන්න. ඔන් කරගත්තට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වොලියුම් බාර් එක ටිකක් දියරැල්ලක් වගේ ටිකක් ඇනිමේට් වෙනවා. ඉතින් ඒ වගේම ඒකට පහලින් තවත් සෙටින්ස් ටිකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ සෙටින්ස් ටිකත් ඔයාලට කැමති විදිහට හදා ගන්න. හදාගෙන ඉවර වෙලා මෙතන මුට්ටිය පහලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සෙටින් එකක්. ඉතින් මේ සෙටින් එකෙන් වෙන්නේ අපේ වොලියුම් එක උඩරිම වැඩි කරපුවාමයි උඩරිම අඩු කරපුවාමයි අපිට ඒක අඟවන්න ෆෝන් එක වයිබ්‍රේට් කරන එක. ඒ වගේම ඊට යටින් තවත් ගොඩක් සෙටින්ස් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මම මේ හැම සෙටින් එකක් ගැන කතා කරන්නේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. ඔයාලට පුළුවන් මේ සෙටින්ස් වලින් මොනවද වෙන්නේ කියලා බලන්න. ඉතින් මම කතා කරන්නේ ඔයාලට මේ ඇප් එකේ වැදගත් වෙන සෙටින්ස් ගැන විතරයි. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ යට මෙන්න මේ වගේ සෙටින් එකක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාලට අලුතෙන් සෙටින්ස් තුනක් එනවා. ඉතින් මෙන්න මේ සෙටින් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ සෙටින් එක ඔන් කරපුවාම අපිට අපේ ෆෝන් එකේ වොලියුම් බටන් එක ආයේ ප්‍රෙස් කර කර ඉන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට මේ විදිහට අදින්න. එතකොට ඔයාගේ වොලියුම් බාර් එක මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ වොලියුම් එක ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න. හරි ඉතින් ඒ වගේම ඔයාලට මෙතනින් ටිකක් බැක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් වෙයි. මෙතන බ්ලැක් ලිස්ට් කියලා එකක් තියෙනවා. ඉතින් මේක උඩ ටච් කරපුවාම ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ස් ටික පෙන්වනවට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ සෙටින් එකෙන් කරන්න තියෙන්නේ ඔයාට මේ වොලියුම් බාර් එක ඔයාට ඕන ඇප් එකකදී වැඩ කරන්නේ නැති විදියට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාට ඕන ඇප්ස් ටික තෝරගන්න එක විතරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් බැක් වෙන්න. හරි ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ මෙන්න මේ වගේ කොහොමද ඔයාගේ ෆෝන් එකට ලස්සන වොලියුම් බාර් එකක් ඇඩ් කරගන්නේ කියන එක ගැන. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඉස්සරහටත් මේ වගේ තාක්ෂණික වීඩියෝස් බලන්න ලක්ෂාන්ට YouTube channel එක subscribe කරලා එහාපැති වෙන notification bell icon එක click කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, තවත් යාළුවෙකුට දැනගන්න share කරන්න. හරි ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම ලක්ෂාන්ට්.